සුභ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයේ නවදහනිය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත නව යුගයක් නිර්මාණය කළ යුග පුරුෂයාණන් ඓතිහාසික අනුරපුරේදී ආගමික වතාවත් පුල යෙදෙමින් ජන්ම දිනය සමරයි 5000කට එහා ගිය මිලකල නොහැකි මනුස්සකමක් රට පෙරට යන්න නම් ජනපති අගමැති එකමග යා යුතුයි අගමැති මහින්ද කියයි රනිල්ගේ ඩීල් කරුවන් එජාපය දෙකට කැඩුවා සජිත්ගෙන් චෝදනාවක් කොරෝනාව නිසා අතමිට අහිමි වූවන්ට රුපියල් 5000 දෙන්න වැඩ කළ නිලධාරින්ව රජය රැකගන්නවා ඇමති ඩලස් සහතික වෙයි ලුණුගම්මෙහෙර අලි රක්ෂිතයේ යහපාලනයෙන් ඉදිකළ උදාගම් දෙකක් තහනම් කෙරේ කොරෝනාවෙන් බ්‍රසීලයේම හෙල්ලුම්කයි රෝගයත් දිනෙන් දිනම වැඩි වෙද්දී මලමිනීත් ගොඩ ගැසේ දේශීය ප්‍රවෘත්ති ආගමික වතාවත් වලට සීමා වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ජන්මදිනය අද සැමරීමට කටයුතු කළා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑරදුන් අභියස පහන් දල්වා කිරි ආහාර පූජා කිරීමට ජනාධිපතිතුමා එක් වුණා රුවන්වැලි චෛත්‍යරාජනන් වහන්සේට කප්රුක් පූජා සිදු කළ අතර චෛත්‍ය මළුවේ කිරි ඉදිරීමේ චාරිත්‍රයටද ජනාධිපතිතුමා සහභාගී වුණා. රුවන්වැලි සෑ පරිශ්‍රයේ පිහිටි දුටුගැමුණු මහරජුගේ සහ විහාර මහදේවියගේ පිළිරුවවලට මල්දම් පැළඳවීම සිදු කෙරුණේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාදී. චෛත්‍ය මළුවේ ඇති බුද්ධ මන්දිරය සහ දේවාලය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වූ අතර මහා සංඝරත්නය උදෙසා උදෑසන දානමය පුණ්‍ය කර්මෙන් සම්මාන කර තිබුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ පස්වරුවේ අබේගිරි පුරවරම මහා විහාරයේ වැඳ පුදාගෙන විහාරාධිපති උතුරුමැද පළාත් සංඝනායක පූජ්‍ය පුතාණේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව කුට්ටම්පොකුණ විහාරයේ වැඳ පුදාගත් ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය ඉහෙලගම පවරකිත්ති ස්වාමීන් වහන්සේ බැහැදක කෙටි පිළිසඳරකද නිරත වුණා. විහාරස්ථානයේ වෙත පැමිණි සදහවතුන් සමගද කතාබහක නිරත වීමට ජනාධිපතිතුමා කටයුතු කළා. ශ්‍රී ලාංකේය වංශ කතාව වෙනත් මගකට යොමු කරමින් සිටින යුග පුරුෂයෙකුගේ ජන්මදිනය වෙනුවෙන් ලියවෙන කෙටි සටහනකුයි මේ. 1949 ජූනි 20 වනදා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුන්ට දාව රාජපක්ෂ මැතිනිය මේ මව්බිමට අපූරු පුත්‍ර රත්නයක් බිහි කළා. අනාගතය පිළිබඳ ඉඟියක් දෙනුනාසේ මේ පුතුට ගෝඨාභය යන නම තබන්නට මේ දෙමාපිය යුවළ තීරණය කළා. එම පුත්‍ර රත්නය අද මේ රට වෙනස්ම මගකට යොමු කරන යුගයේ නායකයා ගෝඨාභය රාජපක්ෂයි. ගිරුවාපත්තුවේ මැදමුලනේ කුරහන් සුවඳ විඳිමින් හැදී වැඩුණු ගෝඨාභය ලදරුවා සිය අධ්‍යාපන ගමන මේ රටේ ඉහළම බෞද්ධ විද්‍යාලය වන කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඇරඹුවා. රටත් ජාතියත් ආගමත් මුල් කරගත් අධ්‍යාපනයෙන් පන්නරේ ලැබූ ගෝඨාභය සිසුවා පාසල් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූයේ සැබෑ දේශ මාමක ජාති මාමක හැඟීමෙන්මයි. රුදුරු ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ගණනාවකට දිවි පරදුවට තබා නායකත්වය ලබා දී ජයග්‍රහණ රසක්ද මව්බිමට අත්කර දුන් ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවෙන් ඉවත් වන විට හමුදා සේවා කාලය තුළ වීර සම්මානයන්ට පාත්‍ර වූවෙකු ලෙස සනිටුහන් තිබුවා.
දදාස් පහේදී මහින්ද රාජපක්ෂ මැතිතුන් මේ රටේ විධායක ජනාධිපති ධුරයට පත්වී මෞබිම ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමේ දවැන්ත මෙහෙයුම ඇරඹුවේ ගෝඨාභය රාජපක්ෂ නම් රණවිරුවා මේ රට ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කරමින් රටේ අතිශයින්ම වැදගත් වූ තීරණය ඒ වුණා එම රණවිරුවා තමන්ට පැවරු රාජකාරිය මෞබිමට ණය නැති දේශප්‍රේමී විරුවෙක් ලෙසම නියමාකාරයෙන්ම ඉටු කළා කිසිදා කිසි කලෙක කිසි විටක දීවත් නිම කළ නොහැකියි කියූ ත්‍රස්තවාදය නිම කිරීමේ ක්‍රියාන්විතයට සමස්ත රණවිරුවාටම නායකත්වය දෙන්නට ගෝඨාභය රාජපක්ෂ නම් ඒ අභීත ආරක්ෂක ලේකම්වරයාට එදා හැකියාව ලැබුණා මීට අවුරුදු 71කට කලින් අදවන් දවසක උපන් මේ දේශප්‍රේමියා රටත් ජාතියත් වෙනුවෙන් කළ ඒ මහා කාර්යය මේ රටේ ඉදිරි ගමනේ මහා පෙරසලකුණයි ශ්‍රී ලාංකේය රාජ්‍ය සේවය තුල අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස ප්‍රායෝගිකව රටට සේවය කරන්නේ කොහොමද කියන එක අනාගත පරිපාලන සේවයටම අපූරු පාඩමක් කියා දෙන්නටද ආරක්ෂක ලේකම් මෙන්ම නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා ලෙසද ගෝඨාභය රාජපක්ෂ මහතාට මනා හැකියාවක් තිබුණා අසුන්දර වෙලා තිබුණු කොළඹ ලොව අංක 1ට පත්වෙච්ච සුන්දරම නගරය බවට පත් කරන්නට නායකත්වය දුන්නේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි යුද්ධය නිමවා රට ත්‍රස්තවාදයෙන් මුදවා ගන්නට අපරිමිත කැපකිරීම කළ ගෝඨාභය රාජපක්ෂ මහතාව මේ රටේ බාරකරු ලෙස තෝරා ගන්නට 69 ලක්ෂයක් වූ ජනතාව දෙවරක් සිටුවේම නැහැ විනයගරුක රටක් වැඩ කරන්නාට වැඩ කර පෙන්විය හැකි රටක් අනාගතයේදී ලෝකේ සංවර්ධිතම වූ රටක් බිහි කිරීමේ පරම පවිත්‍ර පරිපාලන ක්‍රමවේදයන් තුලින් රට ගොඩනගෙන මහා දවැන්ත මෙහෙයුම ජනතා වාදීව අරබා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තම උපතේ වටිනාකම මොනවට ඔප්පු කර හමාරයි මේ රට එක්සේසත් කළ දුටු ගැමුණු රජු මෙන්ම යුද්ධය නිමවා මේ රට එක්සේසත් කරන්නට මග විවර කළ මහින්ද රාජපක්ෂ නම් වූ ජාතිකවාදී නායකයාණන්ට ලේන් පමණක් නොව හදවතින්ම ගෞරවාන්විතවම බැඳී මේ රට එක්සේසත් කරන්නට නායකත්වය දෙන ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි පටන් ගත්තා පමණි යා යුතු දුර බොහෝය එකම රටක් එකම ජාතියක් එකම නීතියක් යුක්තිගරුක විනයගරුක ජනතාවක් ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්ය බවට මේ මාතෘ භූමිය ඔසවා තබන්නට ඔබතුමාට යෝධ බල යෝධ ශක්තියම ලැබේවා ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලයේ ඒකායන පැතුම එයයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි මහා සෑය සහ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජන්මදිනයේ වෙනුවෙන් රුවන්වැලි සෑ රදුන් අභියස පැවති ආගමික වතාවත් වලට සහභාගී වීමෙන් පසුවයි අග්‍රාමාත්‍යවරයා මෙසේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේ අනුතුරු අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස ස්වාමින් වහන්සේ බැහැදුටුවා. එෙහිදී උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාදය පළ කළා. නව්‍ය කොරෝනා ව්‍යසනයත් සමග අපේ රටේ බොහෝ දෙනා ගැටලු රැසකට මුහුණ දුන්නා. එහෙත් අසීරු අවස්ථාවකදී උවද අන් අයගේ දුකේදී පිහිටවන ශ්‍රී ලාංකිකයන්ගේ ගුණය කොරෝනා උවදුර අතරේදීද මතුවුණා. ගම්සභහ සභිකයෙකු වූ මැදිරිගිරියේ පදිංචි එස්.බී. හේවා හැට මහතා 86 වන වියේ පසුවනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම යනුවෙන් සඳහන් කරමින් ඔහු පසු ගියදා රුපියල් 5000ක නෝට්ටුවක් සමගින් අරලියගහ මන්දිරයට ලිපියක් යොමු කළා. අධිකරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂතුමා අතටම කොරෝනා අරමුදල දායක වීම පිණිස දැන්ට මම 86 වියේ පසුවන අයකි. මට ඇවිදීමට බැරිය. රෝගීව ඇඳේ සිට ලියමි. ආර්ථිකය බිඳවැටී තිබියදී ජනතාව ජීවත් කරවීමට දෙන ආධාර ක්‍රමයේ මවිතයට කරුණකි. කෙසේ වෙතත්
කොරෝනා අරමුදලට මේ මාස රුපියල් 5000 බැර කරන මාධ්‍ය දායක කර ගන්නා මෙන් කාර්ණික ඉල්ලා සිටිමි. ඔබතුමා මට කළ උදව් උපකාර අමතක නොකරමි. කියන්නේ කොයි කාලේ හරි මොකක් හරි කළා ඇති. මම හිතුවා ජනාධිපතිතුමාගේ උපන්දිනයටම ගෙන්නලා මේක දෙන්න. එම ලිපිය කියවූ අග්‍රාමාත්‍යවරයා මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ පරිත්‍යාගශීලීත්වය අගය කරමින් ඔහු අතින්ම එම මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ලබා දීමට ඉඩ සැලසුවා. ඒ අනුව හේවාහෙට මහතා තම පවුලේ සමාජිකයන්ද සමග පැමිණ මිරිසවැටිය පුදබිමේදී එම මුදල ජනාධිපතිතුමා වෙත අද පරිත්‍යාග කළා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී මෙම මුදල COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීමට නියමිතයි. කොරෝනා ඌදුරෙන් රට ආරක්ෂා කර දෙන මෙන් ප්‍රාර්ථනා කරමින් අපගේ ප්‍රේක්ෂක ජනතාව සමග එක්ව පත්තිනි දේවමෑණියන්ට වූ බහරය ඔප්පු කිරීම අද අලුයම් සිදු කෙරුණා. ඒ නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාල භූමියේදී. කොරෝනා වසංගතය හමුවේ මාධ්‍ය මෙහෙවර නිසි පරිදි નિවර්ධිව ඉටු කළ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එම මාධ්‍ය මෙහෙවරින් එහා යමින් මෙම සත්කාරය සම්නිධාන කළා. පත්තිනි දේවමෑණියන්ට මෙම බහරය වූ දිනෙහිදී අපගේ සහෘද ප්‍රේක්ෂක ජනතාවටද නිවසේ සිටම ඊට එක්වීමට අවකාශය සැලසුණා. විශාල පිරිසක් රටට සෙත් පතමින් ඊට එක්ුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයටද ප්‍රශංසාව පළ කරමින්. ඉරි මෞබුරුන් 28 දිනකට දානය පිරිනැමීම සහ පත්තිනි පූජාව සමගින් එම බහරය ඔප්පු කිරීමට අද දිනේදී කටයුතු කෙරුණා. සුබ මොහොතින් පත්තිනි දේවමෑණියන්ගේ ප්‍රතිමාව නිරාවරණය කෙරුණු අතර නිවසේ සිට පින් අනුමෝදන් කිරීමට අපගේ සහෘද ප්‍රේක්ෂක ජනතාවට අවස්ථාව හිමි වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මෙම අවස්ථාවට එක්ව සිටි අතර පෞතින තත්වය මත වැඩි පිරිසකට මෙසඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණේ නැහැ. එසේ වුවද නිවසේ සිට බොහෝ පිරිසක් මෙම පූජාව සමගින් එක් වුණා. විහාරස්ථ සහ දේවාලයේ දායක සභාව ශ්‍රී ලංකා පොලිසිය සහ කඩුවෙල නගර සභාව ආරම්භයේ සිටම මෙසඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා. රටට බලපාන සියලු ඌදුරු දුරින් දුර වේවා යන ප්‍රාර්ථනෙ පෙරදරිවයි පත්තිනි පූජාව අවසන් කෙරුණි. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා දේශපාලන පක්ෂ දෙකකින් බිහිවුවහොත් රට ඉදිරියට ගෙන යාම අපහසු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිරියාල යකල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා වෙනස් ගමනක නිරත වීමේ ප්‍රතිඵලය යහපාලන ආණ්ඩු සමයේදී ලැබුණු බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ. පසුගිය කාලේ තුලදී අගමැති එකපැත්තට ජනාධිපති එකපැත්තට ජනාධිපති කියන දේ අපි කරන්නේ නැහැ කියන දේ ජනාධිපති කරන්නේ නැහැ කියන මණ්ඩලය. සුරතනෝ මේ තත්ත්වයට වඩා වස්තුලා අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඩීල් කරුවන් හේතුවෙන් පක්ෂයේ සමගිය කඩාවැටුණු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගින් ජයමග සුවායන ගරු සජිත් ප්‍රේමදාස රත්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා සමගි ජන බලවේගය තමාගේ නිර්මාණයක් නොවන අතර එක්සත් ජාතික පක්ෂ නායකවරයාගේ ආශිර්වාදයෙන් ආරම්භ කළ එකක් බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළා සමගි ජන බලවේගය කියන්නේ මගේ නිර්මාණය නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා තමයි මේ වැඩ පිළිවෙලට උපරිම උපකාරය කළා ආශිර්වාදය දීලා නොත්‍යාදී ගාමී මණ්ඩලය අනුමැතිය කරා නොත්‍ය නිවේදනයක් තිබුණ කරනවා මොකක්ද මෙදා මා චල්ලි කියන්නේ අරියකින් නෙවෙයි සම්දානේ නායක සජිත් අපි ඔක්කොම එකට යන්න ගියේ නමුත් අර එහා පැත්තේ ආවා දුරට නැවතුමක් කඩලාපම්බල කරපන් කිව්වා ඔන්න ඒ නිසා තමයි අපි හකොටම එකට යන්න බැරුනේ අනුමැතිතුමා ඉස්සෙල්ලාම කිව්වා ඊට පස්සේ මරතුමා මට නම් පක්ෂ නායකත්වය අත්හරින්න බැරි මං කියන්නේ කමක් නැහැ සර් හැබැයි මට සම්දේ කරන්න බැහැ සජිත් කිව්වා ඔයා කරන්නේ මොකක්ද ඒ නිසා තමයි මම ඔයාව සම්දානේ නායකයා කරන්නේ අපි ළඟ හොර ඩීල් නැහැ මේ දිනවල මැතිවරණ වේදිකාවේ විවිධ යෝජනා චෝදනා අදහස් බොහෝ දක්නට ලැබෙනවා. පක්ෂ විපක්ෂ එම අදහස් කිහිපයක් දැන්. විපක්ෂයට කියපු දවසේ ඉඳලා ඉල්ලුව මැතිවරණ. හැබැයි අද විපක්ෂයට මොකද වෙලා තියෙන්නේ? විපක්ෂයට මැතිවරණයේ සඳහා සටන් පාඩයක් නෙවෙයි. අපිට තිබුණ සටන් පාඩ මොනවද? අපි කිව්වා අන්තවාදී ternaryව මේරට බේර ගන්න ඕන. බෙදුම්වාදී ternaryව මේරට බේර ගන්න ඕන. මහා බැංකු හොරුන්ගෙන් මේරට බේර ගන්න ඕන. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නායකයෙක් ඕන අපි කියපු සටන් පාඩ දැන් සටන් පාඩ විපක්ෂ නායකතුමා පෙරේද කියනවා මම මැතිවරණ වේදිකා 1000ක කතා කරනවා 1000ක මං ආරාධනය කරනවා ආණ්ඩුවේ ඉන්න අයට මාත් එක්ක මැතිවරණ වේදිකා 1000ක් කතා කරන තරඟයකට එන්න කියලා එතුම හිතාගෙන ඉන්නේ අර අවුරුදු උත්සවවල තියෙන තරඟ කියලා නෑ මේක තමයි රටේ අගමැතිවරයා තෝරන මැතිවරණ මේ රට ආර්ථික වශයෙන් සම්පූර්ණ බිඳවැටලා තියෙන වෙලාවේ ඒ ගොඩ ගන්න වර්තමාන පාලනේ අසමත් වෙලා තියෙන වෙලාවේ ඒක ගොඩ ගන්න පුළුවන් ශක්තිමත් උගත් වියත් ආර්ථික විශේෂඥයන්ගෙන් යුතු කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඒ වගේම අර දූෂිත කණ්ඩායම දැන් අපෙන් ඉවත් වෙලා තියෙනවා ඒ නිසා අලුත් අරමුණක් අලුත් ගමනක් යන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති වෙන ලකුණු තමයි තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් වෙනම කණ්ඩායමක් ඉන්නවා සජිත් ප්‍රේමදාස මහතා වෙනම කණ්ඩායමක් ඉන්නවා තරින් වික්‍රමසිංහ මහතා වෙනම කණ්ඩායමක් ඉන්නවා මේ කණ්ඩායම් තුන ගත්තම කණ්ඩායම්තේ ප්‍රතිපත්තිය රට හදන ප්‍රතිපත්තිය මොකද කියලා මම දන්නේ ඒගොල්ල රට හදන ප්‍රතිපත්තිය මිනිසුන්ට කියන්නේත් නෑ ජනප්‍රිය මාතෘකාවක් කරන් කාට හරි අපහාස කරන එක තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ඒගොල්ලන් සම්දානයක් හදන්නේ ගුවන්විදුලි වල හොරෙන් ගිහිල්ලා පෙබරවාරි 3 වෙනිදා දේශපාලන පක්ෂයක් කුලියට අරගෙන ඒකේ ඔළුගොඩ දෙකක් මාරු කළා ඒ ඔළුගොඩ දෙකට ඔළුගොඩ දෙකක් අයි කළා දේශපාලන පක්ෂයක් හදලා අපිට අතවරනවා ඉන්න කියලා අපිට යන්න බෑ ලැජ්ජ නැතුව යන්න ඉන්න පාක්ෂිකව ගමේ ඉන්නවනම් අපි දන්නේ අපිට යන්න බෑ දැන් ඔය පාක්ෂිකයෝ තමයි සමහර කාලවල කියන්නේ වජිර යනවා වජිර යනවා අපි කොහෙවත් යන්නේ අපිට හොඳ පොන්දක් තියෙනවා දැයියේ ප්‍රකාශයක් කරනවා එක්සත් ජාතික පක්ෂයේ අතුටික කැඩුනට දලු දාලා එනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ කැඩුනේ මහත්වයේ අතුටික නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ මුදුන් මුල තමයි අද වෙන තැනක ඉඳගෙන හිටවල තියෙන්නේ හෙට අනිද්ද වෙනකොට මේ මුදුන් මුල ශක්තිමත් කරලා එක්සත් ජාතික පක්ෂ කියන මහා රූක්ෂකා සජිත් ප්‍රේමදාසගේ යටතේ නැවත පැලවෙනවා සජිත් බලවේගයට මං කියනවා එයා ජනාධිපති මැතිවරණෙත් රැස්වීම 100 ගානක් කියලා පම්පෝරි ගානක් කෙලව ගත්තා. ඉතින් මෙයාට උපදෙස් දෙන්න පුළුවන් නම් ආණ්ඩුවට එයා කිව්ව නැත්තේ 5000නේ 20000 දෙන්න කියලා. ඉතින් මේක නම් මෙයා කට ඇරියොත් කියන්නේ බොරුවක්. ඉතින් මේ බොරුවාලා දැන් මිනිස්සුන්ට මෙයා එපා වෙලා තියෙන්නේ. මේකත් එක්සත් ජාතික පක්ෂේ වාසනාවට ඉදිරියට යන්න අපට පිමි පැනපැන යන්න මෙයා කතා වැඩි වෙන්න මෙයා කෙලව ගන්නවා. මෙයා කියන්න ඕනේ ආණ්ඩුවට 5000 දෙන්න. ඇත්තටම මේ ඡන්දෙදී මැතිවර්ණ ව්‍යාපාරය තුල ජෝකරයාගේ චරිතයට ඇඳලා තිබෙන්නේ ප්‍රේමදාස මහත්මයා. මේ තිබෙන ආර්ථික අර්බුදයෙන් මේ තිබෙන සමාජ දේශපාලන අර්බුදයේදී රටේ ජනතාවට නායකත්වයක් දෙන්න පුළුවන්, රටේ ජනතාව නියෝජනය කරන්න පුළුවන් ගැඹුරක් සහිත මහජන නියෝජිතයන්ගෙන් තමයි පාර්ලිමේන්තු පුරවන්නට ඕන. ජනතාවගේ සැබෑ ප්‍රශ්නය පාර්ලිමේන්තුවට ගෙනියන්න පුළුවන් මේ රටේ නීති හදන්න පුළුවන් කණ්ඩායමක් අපි ඊළඟ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ගෙනෙමු. මතක තියාගන්න ජනාධිපතිවරණ සයිත් ප්‍රේමදාස මහත්තයා පරාද වුණා. මේ මැතිවරණත් එතුමා නායකත්ව දෙන සමගි බල ජන බලවේගය සමගියක් නැති ඒකත් පරාදයි. ඊළඟට පළාත් සභා මැතිවරණ එනවා ඒකත් පරාදයි. ඊළඟට මැතිවරණයක් කරනවා පළාත් පාලන මැතිවරණ සයිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් එතුමත් පරාදයි. ඒක හතරම එක දිගට මැතිවරණ හතරක් පරාද වුණු නායකයා බවට පත් වෙනවා.
චන්ද විමසීමේ නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. මේ සම්බන්ධයෙන් හෙට දිනේද සාකච්ඡා පැවැත්වීමටයි තීරණය වී ඇතේ. කොළඹ ගම්පහ කලුතර ගාල්ල මාතර රත්නපුර කුරුණෑගල මාතල යන දිස්ත්‍රික්ක කේන්ද්‍රය කරගෙන අද දිනේ සාකච්ඡා පැවැත්ුණා. දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හා මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් මීටෙක්ව සිටියා. හෙට දිනේදී මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ මහනුවර නුවරඑළිය හා බදුලන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. රුපියල් 5000 දීමනාව ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට එරෙහිවගෙන යන දේශපාලන බලපෑම් වලට යටත්ව රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් කිරීමට රජය කිසිසේත් කටයුතු කරන්නේ නැති බව අමාත්‍ය ඩලස් අලහපෙරුම් මහතා පවසනවා. මාතර දෙවිනුවර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඒ මහතා මේ බව කියා සිටියේ. සමෘද්ධි සංවර්ධනලා කෘෂි පරිශ්‍රයෙන්ලා රාළහාමිලා අර 5000 ගෙව්වා කොරෝනා පෙනිපෙනි ඉස්පිරිතාලකට දේශපාලඥයෝ කියන්නේ නැතුව ඉකපයි දැන් හොයනවලු 5000 ගෙව්ව හැටි වසංගත තත්ත්වයේ හැමුවේ මරණය පෙනිපෙනි රාජකාරී කරපු නිලධාරින්ට විරුද්ධව පරීක්ෂණයක් කරන්න හදනවනම් කැබිනට් මණ්ඩලයට පනතක් ගේනවා මම මාරාන්තික වසංගත තත්ත්වයේ හැමුවේ ජීවිත අවදානම නොතක තීන්දුවගෙන ක්‍රියා කර රාජ්‍ය නිලධාරීන් ටෙරෙහිව විගණන පරීක්ෂණ පැවැත්විය නොහැක කියලා කොරෝනා හැදුනනම් කවුද වගේ කියන්නේ විගණනෙන් වගේ කියනවා රට ආරක්ෂා කරන රාජ්‍ය සේවය ආරක්ෂා කරන රාජ්‍ය නායකයෙක් ඉන්නවා අගමැතිවරයෙක් ඉන්නවා සෞභාග්යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් රට හමුවේ ඇති අභියෝග ජය ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මේ රටේ යල් පැනපු ගියපු ප්‍රතිපත්ති ඉවත් කරලා කඩිනම් ප්‍රතිපත්ති රාමුවක් තුල සෞභාග්යයේ දැක්ම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා අපිට තියෙනවා ජාතික වශයෙන් ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සංචාරක ව්‍යාපාරයෙන් ලෝකයේම තියෙන අර්බුදයක් එක්ක අපේ තියෙන ප්‍රධාන ආදායම් මාර්ගය අපිට අහිමි වෙලා තියෙනවා තව කාලයක් යනවා ඒක අපිට යථා තත්ත්වයට පත් කරන්න ඒ වගේම යුරෝපීය රටවල් වල ඇඟලුම් අපනයන ආදායම අඩු වෙනවා ඒ වගේම අපිට විදේශ රැකියාව වලින් එන ආදායම අඩු වෙනවා ලක්ෂ 12ක් දැනටමත් ඉල්ලුම් කරලා තියෙනවා ලංකාවට පැමිණෙන ඔවුන් මේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් දීපු උදවිය හැටියට ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමත් ඔවුන්ට ඒ පහසුකම සලසා දීමත් රජයේ යුතුකමක් කියලා තියෙනවා ඒ නිසා ඒක ක්‍රමක්‍රමයෙන් දැන් රජයේ ක්‍රියාත්මක කරගෙන යනවා ඉතින් මේ සියලු දේත් එක්ක ආර්ථික අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න නම් අපනයන ආදායම ශක්තිමත් කරන්න ඕන. රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කරලා අපි අපේ ජවය හරියට ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන රටේ. අන්න ඒ සඳහා තමයි ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙලා තියෙන්නේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ඔහුගෙන් පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ ලපාගෙන තිබෙනවා. 2017 වසරේ සතුස මගින් සහල් තොගයක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙසේ පැමිණ තිබෙනවා. සතුස ආයතනයේ එවකට බාරව සිටි අමාත්‍යවරයා වන්නේ රිෂාඩ් බදුදීන් මහතායි. කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් 26 දෙනෙකු රෝහල් වලින් පිටව ගියා. ඒ සමගින් මෙතෙක් සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1472ක් බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. මෙසේ සුවය ලබා පිටව ගිය පුද්ගලයන් 26 දෙනාගෙන් 14 දෙනෙකුම ජාතික බෝන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබුවන්. මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1950ක්. ඒ අතරින් 1472 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝගීන් 467 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 39ක්. කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් 901 දෙනෙකු වාර්තා වී තිබුණා. ඒ අතරින් 771 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. ඊට අද දිනේදී සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් 15 දෙනෙකු ද ඇතුළත්. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් తాවකාලික වසා දැමුණු වැලිසර නාවික හමුදා කඳවුර අදීර කිහිපයක් යටතේ විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. එහි තත්ත්වය පාලනය කිරීමත් සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලබා දුන් අවසරය සහ උපදෙස් මතයි වැලිසර නාවික කඳවුර යළි විවෘත කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතින්නේ.
මෙතර ඩුබායි සිට මෙරට වෙත පැමිණි ශ්‍රී ලාංකිකයන් 168 දෙනෙකු බෞනියාව වේලන් කුළුඹ ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. PCR පරීක්ෂණ ගුවන් තුඩුපළ පරිශ්‍රයේ සිදු කිරීමෙන් අනතුරුවයි ඔවුන් මෙසේ දින 21ක් නිරෝධායන සඳහා යොමු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේ. ඉන්දියාවේ සිට මෙරට වෙත පැමිණි පුද්ගලයන් 194 දෙනෙකුද නිරෝධායන යොමු කිරීමට පියවර ගැනුණා. ඔවුන් සියලු දෙනා කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුඩුපළේදී PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුවයි නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට කටයුතු කෙරුණේ. බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වර්ධනයේදී මිලියන ඉක්මවා ගියා. ගිවි ගිය පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 55209ක්. ඊයේ දිනේදී පමණක් නව්‍ය කොරෝනා මරණ 1200කට අධික සංඛ්‍යාවක් සිදුව තිබෙනවා. ඒ අනුව බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 49000 ඉක්මවා ගිය බවයි වාර්තා වන්නේ. කෙසේ වුවත් මෙම මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද මීට වඩා ඉහළ අගයක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 87,83,215 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 46,43,004ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 463,019ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඇමරිකාව තවමත් කොවිඩ් වසංගතයේ බලපෑමට ලක් සිටින පසුබිමක එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේ පැවැත්වීමට නියමිතව තිබෙන මැතිවරණ ප්‍රචාරක රැළිය බාධාවකින් තොරව කරගෙන යාමට ප්‍රාන්ත අධිකරණය අවසර ලබා දී තිබෙනවා. රැළියට සහභාගී වන්නන්ට දුරස්ථභාවය සහ ආරක්ෂිත මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර නැහැ. රැළියේදී ඇතම් අයට වෛරසය ආසාදනය වීමේ අවධානමක් පවතින බවද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. තමිල්නාඩුවේ ප්‍රධාන නගරයේ වන චෙන්නායි නුවර ලබන 30වනදා දක්වා යලි වසා තැබීමට ප්‍රාන්ත බලධාරීන් ඊයේ කටයුතු කළා. ඊට යාවද තවත් දිස්ත්‍රික් 3ක්ද මෙලෙස තාවකාලික වසා දැමීමටයි පියවර ගෙන තිබෙන්නේ. තමිල්නාඩු ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයන් 50,000ක් වාර්තා වෙද්දී 37,000ක්ම චෙන්නායි වැසියන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීනයෙන් ඊයේ දිනේදී නව ආසාදිතයන් 27 දෙනෙකු වාර්තා වුණා. ඉන් 23 දිනකම සමාජ තුලින් වාර්තා වී ඇති අතර 4 දිනක විදේශයන්වල සිට පැමිණි අයයි. මේ වන විට චීනයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 83,352ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිත ලයිස්තුවේ 3 වන ස්ථානයේ පසුවන රුසියාවෙන් ඊයේ දිනේදී නව ආසාදිතයන් 7,972 දෙනෙකු වාර්තා වීමත් සමග එරට මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 570,000කට ආසන්න වී තිබෙනවා. කොරෝනා රෝගියෙකුගේ ජීවිතයේ අවසන් මිනිත්තු කිහිපය සජීව ලෙස විකාශය කිරීමට බොලීවියා රූපවාහිනී නාලිකාවක් කටයුතු කර තිබුණේ සෞඛ්‍ය සේවා නොසලකා හැර ඇති බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු කරවීමේ අරමුණින්. වෛද්‍යවරුන් එම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරන ආකාරයද එහි දැක්වෙනවා. ලුණුගම් විහෙර පඩව්ගම වන අලි රක්ෂිත ප්‍රදේශයේ උදාගම්මාන දෙකක ඉදිකිරීම් තහනම් කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය පියවර කර තිබෙනවා. පඩව්ගම වනාලි රක්ෂිත තුළ නිවාස 48කින් සමන්විත නිවාස ව්‍යාපෘති දෙකක් තහනම් කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය සභාපති රේණුක පෙරේරා මහතා කටයුතු කළා. පසුගිය රජයේ නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා 2017 වසරේ පෙබ්‍රවාරි 16 වනදා මෙම නිවාස ව්‍යාපෘති ආරම්භ කර තිබුණේ ඉන්දියා රජයේ ආධාර යටතේ. ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම සම්බන්ධයෙන් පැනල ගී තිබූ ගැටලු සුවපැලීමට පැමිණි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම ව්‍යාපෘති තහනම් කිරීමට පියවර ගත්තා. එම නිවාස වෙනුවට ජනතාවට වෙනත් ස්ථානයකින් නිවාස ලබා දීමට පියවර ගන්නා බවයි සභාපති රේණුක පෙරේරා මහතා සඳහන් කළේ. මේවා තීන්දුව ගත්ත උදවිය කල්පනා කරලා නැහැ මං හිතන්නේ මේවා දරු පවුල් එක්ක ජීවත් වෙනකොට කොහොමද ජීවත් වෙන්නේ කියලා මේ අලි වැටකින් ඇතුලේ නිරන්තරයෙන් කියනවා අලි වැට වලි දිකර දෙන්න තමයි ජනතාව ඉල්ලන්නේ. හැබැයි මේ ඉදි කරලා තියෙන අලි වැටෙන් ඇතුලේ තමයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මීට පෙර මේවා ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලත් එක්කත් කතා කරලා මම දැන් උපදෙස් ලබා දුන්නේ දිස්ත්‍රික් කළමනාකාරතුමාට මේ අවට ඉඩමක් හොයලා බලන්න කියලා. ජනතාවට අවශ්‍ය නිවාස ටික ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසලා මේ අනාරක්ෂිත භාවයෙන් මේ ජනතාව මුදවා ගන්නත් අනවශ්‍ය මුදල් නාස්තිය නවත්වා දමන්නත් තමයි මම කල්පනා කරන්නේ. පැල්මඩුල්ල දික්පිටිකල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තුන් හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත් වුණා.
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දික්පිටිකලදී ලංකම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදු වූ බව පොලිසිය පවසනවා. බස් රථයේ නැවතුම්පලක නතර කිරීමට යාමේදී පසුපසින් පැමිණි වෑන් රථය එහි ගැටී තිබෙනවා. වෑන් රථයේ පසුපස අසුන කෙළවරේ සිටි දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර බස් රථ රියදුර පොලිස් අත්අඩංගුවට ගැනුණා. ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ දවසක්.